ර්ථික ස්ථායිරන සඳහා ආදායන් කියල නැංවීම සඳහා වෙන යෝජනාවක් අග්‍රාමාත්‍යය තුමා විසින් මුදල්ල මාර්ථ්‍යය පොරය වසිෙන් ඉදිරිපට කලා මොකද අපි තමුන්නාන්සේලා හොඳරම දන්නවා ඉතා විශාල වසයෙන් දිගින් දිගටම රජේ ආදායම ඉතිහාසයේ නොව විරූ ලෙස පාතට වැටල තියෙනවා රජේ ආදායම අඩුවනොත් ජයට වියදන් කළ හැකි ප්‍රමාණය අඩුවෙනවා පමණක් නොව අත්‍යවශ්‍ය වියදන් කෙසි හෝ දැරීමට සිදුවීම කරන කොටගෙන දරාගත්ත නොහැකි අයවැය පරතරයක් ඇති වෙන මෙය දීර්ග කාලීන තත්ත්වයක් දීර්ග කාලයක් තුළ මම සඳහන් කළොත් දෙදා ස්ධාතර වර්ශයේ දී මහින්දරාජ පක්ස ආණ්ඩු කරන යුග අවසන් වන විට දවසක රටේ ආදායම බිලියන තුනයි දසම දෙකයි. දිනකට ලංකාණ්ඩුවේ ආදායමු. ඒකාලේ දිනකට බියදම බිලියන හතරයි දසම නමයයි. එතකොට සෑම දිනකටම රජයට බිලියන එකයි දසම හතන් නයටගන්න වෙනවා දෙද දා හතරෙද්දී. එතකොට සරල්ල ලෙස සඳහන් කළොත් දෙදා ස්ධාතර වගේ වර්ෂයකදී දවසට බිලියන දෙකක් මදි වෙන දිනකට. ඉකට ඊට අවුරුදු පහකට පස්සේ දෙද ස් ධානම වර්සය ගත්තො අපේ ආදායම වැඩි වෙලාතියෙනවා බිලියන පහයි දවස ආදායම ලංකා ආණ්ඩුවට දවසකට බිලියන පහක් ලැබෙන. ලංකා හන් බුවෝ දවසකට වියදන් කරනවා නමය අයි දසම එකක්. එතකොට දෙදස් දහනමයේදී දවස බිලියන හතරකට වඩා වැඩිය න අයට ගන්න ඕනේ දවසකට මිලියන දාහක් තමයි බිලියන එකක් වෙන්. එතකොට සෑම දිනකම බිලියන පහක් ආදායන් ලැබෙනව දෙදස් දානමයේ නමේ දසම එකක් වියදන් කරනවා හතරයි දසය එකක්. යට ගන්න සිද්ධ වෙනවා දවසකට පසුගේ වර්ෂයේ ශ්‍රී ලංකා මහ බැංකූ ඉදිරි පත් කල්ල තියෙන වාර්තානුව ආදායම අඩු වෙලතයනු කොද්ධහන මේ වසංගතයත් රට වසා දැමීමත් බදු ආදායන් රැස්කිරීමට අසීරුවීමත් බදු කපා හැරීමත් යන කරුණු රාසියක සමුච්චිත ප්‍රතිශත්ඵලයක් ලෙස දෙදස් විසියක වර්ශයේ දී ආදායම බිලියන හතරයි දවසක. වියදම දවසක නමයයි දසම හයයි. එතකොට පහයි දසම හයක් දවසකට නයගන්ට ඕනි බිලියන්. බිලියන හතරයි ආදායම හතර වගේ දෙගුණයක් වියදන් කළොත් අතයි දෙගුණකට වඩා ටිකක් වැඩි දෙකයි දසම හතරක් ආදායම වගේ වියදන් කරන්නට තියෙන මේ සරලෝ මතක තබා ගැනීම සඳහාදස් විසියකින් පස්සේ විසි දෙකවෙන කොට අවශයෙන්ම මේ වැඩිබෙන නිසා අපිට දලවසයෙන් හිතාගතෑකි කෝටි හරසයක ආදා මතිය නෝ දවසකට ලංකා ආණ්ඩුවට අන්්ඩුව කෝටිදාහක් විය දංකරන්නේ හැම දවසටම කෝටි හයසීයක් නයට ගන්න එම දීර්ඝ කාලයක් නය අරං මේ රට පවත්තගන යාම නිසා මේ වන විට විදේශයන්ගේෙන් ගත්තන අයවාරික පොලිය ගෙවන්න බැරි තත්වේට පත්වෙල තියෙන් මේ ගැඹුරු සත්තේ කවුරු ආ්ඩු කළත් ආණ්ඩු වෙනස් වෙලා වෙනත් රජයන් පැමණුණ සමාර වියදං කිසිසේත් ක අපා ඇරිය නොහැකි දැරී යුතුම වෙන වියදම් බවට පත්වෙල තියෙන් මේ වියදම්බල ප්‍රධාන වියධම් ර්ග දෙක තමයි රාජ්‍ය සේවක වැටුක් පා විස්ශරම් වැටුක් ද විශස්සවර්ශයේදී විසි එකකනමේ විස්්වර්ශයේ දී මුළු රජය ආදායමෙන් සියට හසු හයක් වැටුපහා විශරම් වැටුප සඳහබෑය කරල තිබුණ දෙවැනි ප්‍රධාන තම වියදම තමයි රාජ්‍ය නය සඳාග වන පොලිය මේ නිසා අග්‍රාමාත්්‍යතුමා යෝජනාවක් ඉදිරිපත් කළ මේ ක්‍රමේයට තවදුරටත් ගමන් කළ නොහැකි වෙන නිසා මේ දේශී ආදායම් පනත එකතුකළ ලාගේ පිළිබඳ බදු පනත පිදුලි සන්දේශ බදු පනත්ත ඔට්ටු හා සුරා බදු පනත මූලෙ කළමනා කරන්න වගකින් පනත යන සංශෝධනය කරලා කලින් පැවති තත්වයට. දෙදස් දහ නමේ පැවතුන බදු කපඇැරීමට පෙරපැවති තත්වයට බදු ගැලපුූන් කරට අවශ්‍ය පනත් සංශෝධනය කරලා පාර්ලිමේන්තුුවට ඉදිරිපත් කරලා රජයේ ආදායම වැඩිකිරීම සඳහා ක්‍රියා. Karanta kabinet kanumetia, lah,